රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු අපේ රටේ සමාජයේ ජීවිත සංකීර්ණ වීමත් එක්ක අද වැඩිහිටියන් බොහෝ දුරට පවුල් වලට බරක් බවට පත් වෙමින් තිබෙනවා ඔබ දකින්නේ පහුගිය කාලේ අම්මලා මහමග දාලා ගියේ සමහර තාත්තලා කූඩු වල දාලා හිර කරපු තත්ත්වයක් අපේ රටේ නිර්මාණය වෙනවා එනිසා වැඩිහිටියන්ට සුරක්ෂිත ජීවිතයක් ලබා දීම සමාජයක වගකීම එනිසා ඒ සමාජීය වගකීම ඉටු කිරීම සඳහා අපි විශේෂයෙන්ම වැඩිහිටි ජනතාවගේ සුරක්ෂිත ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය වෙන වැඩපිළිවෙළ සහ යෝජනාවක් මේට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම අපේ රට ආබාධිත කණ්ඩායම් බැලුවොත් ආසන්න වශයෙන් අපේ රටේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 8.5 විවිධ වර්ගයේ ආබාධිතයන්ට ලක් වූ ජන ප්‍රජාවක් ජීවත් වෙනවා. ඒ 117,000 ඉක්මවානලද ජන ප්‍රජාවක්. ඒක අන්ධභාවයට පත් වී තිබෙනවා. ඒක බිහිරි භාවයට පත් වී තිබෙනවා. ඒක කායික දුබලතාවයට පත් වී තිබෙනවා. ඔවුන් අපේ රටේ පුරවැසියන්. හැබැයි සිදුවී තිබෙන දේ තමයි ඒ සියලු දෙලා අමතක කරන. ඔවුන්ට පොදු සමාජ ජීවිතයක් අයිතියක් තිබෙනවා යයි කියලා හැඟීමක්වත් නැති රාජ්‍ය පාලනයෙන් තමයි අපේ ගොඩනැගී අපේ රටේ ගොඩනැගී තිබෙන්නේ. ඒ නිසා එම ආබාධිත ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදීම අපි ඒ පිළිබඳ අවධානය යොමු කොට තිබෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් අන්ධ කෙනෙක් කොහොමද මේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන්නේ? ඒ අපි නේද ඒ සඳහා විශේෂයෙන්ම අපි මේ වන විට ශබ්ද කථනයන් උපයෝගී කරගෙන අපේ වෙබ් අඩවියට ගිහිල්ලා එහෙම නැත්නම් අපි Facebook page එකට ගිහිල්ලා ඔවුන්ට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමනය කිරීමේ අවස්ථාව අපි ලබා දී තිබෙනවා. ඒ නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා නම් සෑම ජන කොට්ටාසයකටම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න ඒ අධ්‍යයනය කරන්න ඒ තේරුම් ගන්න අපි අවස්ථාවක් ලබා දී සිටිනවා. ඒකෙන් කිසිසේත්ම අන්ධභාවයට පත් වූ අය බැහැර නොකළ යුතුයි. එනිසා අපි විශේෂ අවධානයක් යොමු කරලා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔවුන්ට අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන තාක්ෂණික ක්‍රියාදාමයක් අපි මේ වන විටත් ආරම්භ කරලා තිබෙනවා. Breaking.lk